බවන් ආදරණීය දුේපුතේ, අද චාලක රසායනය තුංගන වීඩියෝව. අපි පළමොන වීඩියෝව සහ දෙවන වීඩියෝ කියන වීඩියෝ දෙකේදී ඒ පාඩම් දෙකේදී. අපි මෙන මේ වයිගනගත්තා. රසායනිකපතික්‍රියාවක සීකතාවේ කියලා කියන්නේ මොකක්්ද කියන එක පිළිබඳව ඉගෙනගත්තා. ප තිි්‍රාවක ී්‍රතාවය ප්‍රකාශ කරන්නේ කොහොමද කියන පිළිබඳව ඉගෙන ගත්තා. ඊරකට අපි කතාකරා රසායනික ප්‍රතික්‍රියාවක සීක්‍රතාවය කරෙහි බලපාන සාධක මොනවාද කියන එක. ඊනඟට අපි කතා කරා තනිපියවර ඒක කියන්නේ මූලික රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා මාර්ගය අනුක මට්ටමින් විවරණය කිරීමක් පිළිබඳව අපි කතා කරා. අද දැන් කතා කරන්න බලමු, මූලික රසායනික ප ප්‍රතික්‍රියා මාර්ගය අපි අනුකමට්ටමින් විවරණය කර ගැනීම ගැන කතා කරන්නේ. අන්නේ ආකෘතිය සැලකිල්ලට ඇරගෙන රසායනික ප්‍රතික්‍රියාවක සීකතාවය කෙරෙහි විවිධ සාධකවල බලපෑම එහෙම සිද්ධ වෙන්නේ ඇයි කියලා පැහැදි කර ගණඩ බලමු අපි. ඒ කියන්නේ පිද අරතාාකර ගත් ්‍රතික්‍රියා මාර්ගය භාවිතා කරලා ඒ ප්‍රතික්‍රියා මාර්ගය මගින් රසාරිික ප්‍රතික්‍රියාවක සීකතාවය කෙරෙහි උස්නත්වේ බලපාන්නේ ඇයි කියල පැහැදිලි කර ගඩ. ප්‍රතික්‍රිය කොළ ෞතික සූරගූපයේ බලපාන්නේ ඇයි කියල පැහැදිි කරගන්ද. ප්‍රතික්‍රිය කොල සාධනය බලපාන්නේ ඇයි කියලා පැහැදිලි කර ගන්ද. ඒ කොහොමද කියනක පිඳව පැහැදිි කරගන්ද. හර හොයි. එනම් අපි ඉස්සරෝම ගම් වෝ? ප්‍රති්‍රියකවල භෞතිවරපය මොකක්ද මේ ප්‍රතික්‍රියකවල භෞතිකස්වරූපයේ කියලා කීවේ ප්‍රතික්‍රියක ලොකුවට කැබැල්ලක් කැටයක් වසයෙන් තියෙනවා හා ඒ ප්‍රතික්‍රියක එම ප්‍රමාණයම ප්‍රතික්‍රියකය කුඩු ලෙස තියෙනවා කියන එකත් තමයි භෞතික වරූපය කියලා කියන භෞතික වරූපයේ තියන වෙනස්කම හරි. හොඳයි. එනම් අපි බලමු ප්‍රතික්‍රියක ෝල බෞතික ස්වරූපය ප්‍රතික්‍රියාවක සීක්‍රතාවය වෙනස් කරන්නේ කොහොමද කියන එක අපි අර ආකෘතිය බැහැදිලික ආකෘතිය භාවිතා කරලා පැහැදිලි කරගන්ඩ බලපු. හරි. මේ බලන්න්නක ප්‍රති්‍රීියක කැමලි ලොකු කෑල්ලක් වසයෙන් තියෙනවාට වඩා කුඩුවසයෙන් තියෙනකොට ප්‍රතික්‍රියකවල පුෘෂ්ික ශේෂ්්‍රඵලය වැඩි. ්‍රතික්‍රියකො ්ික ේෂ්ට පල ඩිෙනකොට ප්‍රතික්‍රියක අනුවතර සිදුවන ගැටුම් ප්‍රමාණය වැඩි. ගැටුම් ප්‍රමාණය වැඩි වෙනකොට මොකද වෙන්නේ ඒ ගැටුම් ප්‍රමාණය ඇතුළේ තියන සපල සංගට්ටන ප්‍රමාණය වැඩී. ඒ කිය කියන්නේ ඒකිය කාලයකදී සිදුවන්න සපල සංගටටන ප්‍රමාණය වැඩී ඒ නිසා ප්‍රතික්‍රියා සීක්‍රතාවය වැඩී. අපි කතා කරලා තින ප්‍රතික්‍රියා මාර්ග. පර සගටනය ුණ සිද්ධවෙද කොද දවස කතා කරලා තියනවා සපල සංගටනයක් කියල කියන ප්‍රතික්‍රියාවට සිදුවීමට මඟ පාදන ප්‍රතික්‍රියක අනුව අතර සිදුවන ගැටුමක් අේ හොඳයි මමහිෙනම් නැවතත් කියනවා. ඔන්න මෙහෙම ගණ්ඩකෝ ප්‍රතික්‍රීයක ඔන්න කැමැල්ලක් වසයෙන් තියෙනවා. එතකොට තත්ප්‍රරයකදී සිදුකරගන්නා ගැටුම් ගණන්න දාහයි කියලා ිහිතමුකෝ ඔ මේමති බා මේ කැල්සි කාබනෙට් ැටේ සයි් කියල්ලත ප්‍රතික්‍රියාව කියලා හිතන්න්න එල්කා කලසින් කාබනෙට් කැටේ ගටෙන්නේ මෙත මේ වෙලාවෙදී තපපොරයකට සිදුකරගන්නා ගැටුම් ගණන දාහයි කියලා හිතමු ඒකේ සපල සංට්ටන ප්‍රමාණය දෙසීයයි කියලා හිතමු අපි දැන් කුඩු කරලා ගත්තට පස්සේ ප්‍රතික්‍රිය කොලො බෞතිකස්වරූපය ප්‍රතික්‍රියකොට ෞතික සවරූපයේ වෙනස් පෘ්ටික ශේෂ්‍රපලය දැම් වැඩි. ඒනිසා ඒකී කාලයකදී සිදුකරගන්නා ගැටුම් ප්‍රමාණය වැඩි. අපි හිතමු අපට පැහැදි කරගන්ද දැන් මේ අවස්ථාවේද තප්‍රයකට සිදු කරගන්නා ගැටුම් ප්‍රමාණය දෙදා හයි කියලා හිතමු. එහනම් මෙතන සිදුවන දැන් සපල සංගට්න ප්‍රමාණය කොච්චරද්ද තප්‍රයකදී හාරසිීයයි. ඒ කියන්නේ දැන් කැටවසේන් තියනකොට තත්පර එකට සිදු කරගන්න සපල සංගට්න ප්‍රමාණය දෙසීයයි. කුඩවසේ තියකොට තපර එක සිදු කරගන්න සපල සංගට්න ප්‍රමාණය හාරසීයයි. එනිසාමකොද වෙන්නේ ප්‍රතික්‍රියාවේ සිීකතාවය වැඩිවෙනවා. හැබැයි සපල සංගට්ටන බාගයහෙම වැඩිවීමක් නෑ. මෙතන ගැටුම් දාහක් තියනකොට තියන කියද දෙසීයයි. ගැටුම් දාහක් තියනකොට තිෙන්නේ දෙසීයයි. එ ගැටුම්වල බාගකීයද දහයෙන් දෙකයි. ඒක කියන්නේ පහෙෙන් එකයි. ගැටුම් පහක් සිද්ධ වෙනකොට සපල සංගට්ටන එකක් සිද්ධ වෙනවා. මෙතැන දැන් දෙදාහයි ගැටුම් දෙදාහක් සිද්ධ වෙනකොට හාරසීයයි සපල සංගට්ටන. ඒකත් අරවාගේම කොච්චරද්ද විස්සෙන් හතරයි. ඒක කියන්නේ පහෙන් එකයි. සපල සගට්ටන බාගේ වෙනසක් සිද්ධ වෙන්නේ නෑහැ. ගැටුම් ප්‍රමාණය වැඩිවීම නිසා සපරකට්න ප්‍රමාණය වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ රි. එර ඔන්න නෝට්ක ලියාගන්න වන ලියාගන්න ප්‍රතික්‍රීියක කැටවසෙන් කැමලිවසයෙන් තියෙනවාට වඩා ප්‍රතික්‍රීයක කුඩුවසයෙන් ඇතිවිතදී ප්‍රතික්‍රියක කුඩුවසයෙන් ඇතිවිතදී ඒකිය කාලයකදී සිදුකරගන්නා. ඒ කිය කාලයකදී සිදුකරගන්නා ගැටුම් ගණන වැඩිවේ කැටුම් ගණන වැඩිවීම නිසා ගැටුම් ගන්න වැඩිවීම නිසා ඒ තුළ ඇති ඒකය කාලයකදී සිදුවන සපල සගට්ටන ප්‍රමාණය වැඩිවේ එම නිසා නැතන් ඉන් ප්‍රතික්‍රියා සීක්‍රතාවය වැඩිවේ ඉන් ප්‍රතික්‍රියා සීක්‍රතාවය වැඩිවේ හරි හොඳයි එනම් ඊලකට අපි ගම්ම ප්‍රතික්‍රියක සාන්ද්‍රණය රි. අපි හිතමු දැන් යම් කිසි එක ප්‍රතික්‍රියක් ගැන කතා කරමු ප්‍රතික්‍රියකයක සාද්‍රණය යම් කිසි අගක තියෙනවා එතකොට ඒ යම්කිසිගේ තිය අපි එකක් එම ප්‍රතික්‍රියක සාන්ද්‍රන එකක්ක එෙම කියලාගන්නමොකෝ ඔන්න දැන් මම ඒ ප්‍රතික්‍රියාවේම මෙතැදි සලල්ල ද ප්‍රතික්‍රියකේ සාන්ද්‍රණය දෙකක්කෙම කියලා ගන්නකු දැම් මෙතන එතකොට මොකද වෙලා තියෙන්නේ ඒක පරිමාවක තියන ප්‍රතික්‍රියක අනුප්‍රමාණය අඩුහි මෙතන කොහොමද ඒකී පරිමාවක තියන ප්‍රතික්‍රියක අනුප්‍රමාණය ප්‍රතික්‍රියක අන්සුප්‍රමාණය වැඩි. දැන් මෙතන අන්සුප්‍රමාණය අඩු නිසා තපපරෙග සිදු කර ගන්නා ගැටුම් ගණන සිය දාහයි කියලා පි හිතමකෝ. මෙතන්ද තපරයග සිදු කර ගන්නා ගැටුම් ගණන දෙදාහයි කියලා හිතමකෝ.. මේ දාහෙන් සයයි සපල සගට්ටන කියලා හිතමකෝ. තපපර එකට. ඒනම් මේ? සාන්ධනය වැඩිවීම නිසා මේ දෙදාහෙන් දෙසීයයි. ර. එනිසා මොකද වෙලා තියෙන්නේතා ඒක කාලෙක තිසිදුවන සපරංගට්ටන ප්‍රමාණය වැඩි එසා ප්‍රතික්‍රියාසීකතාවේ වැඩි. මෙතනත්ම් සපල් සගට්ටන බාගගේ ඩිවීම එෙම සිද්ධ වෙන්නේ නෑ. එහම් ඔන බලන්ඩකෝ සාන්ද්‍රණය අඩු අවස්ථාවට වඩා සාන්ධනය වැඩියවස්ථාවේ ඒකය පරිමාවක ඇති ප්‍රතික්‍රියක අනුහෝ. න්සු්‍රමාය එම නිසා ඒ කියිය කාලකදී සිදුකරගන්නා ගැටුම් ප්‍රමාය සාන්ධනය අඩුවකට වඩා සාන්ධනය වැඩියකේ වැඩී. ඒ නිසා ඒ ගැටුම් තුළ සිදුවන සපලසංගටන ප්‍රමාණය සාන්ධනය වැඩියේ සාන්ධනය අඩුුවකේ අඩුයි. සපල සංගටන ප්‍රමාණය වැඩිවෙන කොට මොද වෙන්නේ ප්‍රතික්‍රියාවේ සීකතාවය වැඩිවීමක් සිද්ධ වෙනවාහා ඒසා මොකද වෙන්නේ සාධනයේ වැඩි වෙන කොට. ප්‍රතික්‍රියක සාදනය වැඩවෙන කොට ප්‍රතික්‍රියාවේ සීක්‍රතාවේ වැඩි වෙනවා මෙතන් දිතින් සපල සංගට්ටන භාගයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ හේ ගැටුම් ප්‍රමාණයේ වැඩිවීම නිසා සපල සංගටන ප්‍රමාණය වැඩිවීම තමයි තියන්න ඊට අනුපාතිකව අර පුෂ්ටික ශේෂ්ට පලය කතාවම් වාාගේම තමයි. එම් මෙතන නෝට්ට එක සඳහකරගන්නවනම් මෙම සඳහන්කරගමු ප්‍රතික්‍රීක සාන්ද්‍රණය වැඩිවනවිට ප්‍රතික්‍රියක සාන්ධනය වැඩිවන විට ප්‍රතික්‍රියක සාධනය වැඩිවන විට, ඒකී පරිමාවක ඇති, ඒකී පරිමාවක ඇති, ප්‍රති්‍රීියක අනුහෝ අන්සුප්‍රමාණය වැඩිවේ අනුහෝ අන්සුප්‍රමාණය වැඩිවේ එවිට ඒකී කාලයකදී සිදුකරගන්නා, ඒක කාලයකදී සිදුකරගන්නා, සපල සගට්ටන ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් සපල සගට්න ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ප්‍රතික්‍රියා සීකතාවය ප්‍රතික්‍රියාශීකතාවය වැඩි මේ පෘ්ටික ශේත්‍ර පලය ඒකයන ප්‍රතික්‍රය කළ බෞ්ති ස්වරූපය. ක්්‍රියක සාඳදන කියන දෙකේදීම සපල සගටන බාග වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ. ගැටුම් ප්‍රමාණය වැඩිවීම නි ඊට අනුපාතිකව සප සඟටන ප්‍රමාණය වැඩවීම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මෙම කීවාට සමහරක් ප්‍රසානික ප්‍රතික්‍රියාවල සීකතාවය කරෙහි සමහරක් ප්‍රතික්‍රියකවල සාන්ධන බලපෑමක් නැති අවස්ථා තියනවා. දැ මේ සර්ලකතාවත් තමයි ඉසරෝම කතා කර ගැන යන්නේ. අපි ඉදිරියේදී ඒ. කතාර සමහරක් විට සාන්ද්‍රණය වැඩිවන අනුපාතයටම සීකතාවේ වැඩි වෙනවා. සමහරක සාද්‍රනය දෙගුණෙකි වැඩිවෝට සිකතාවේ හතරගුණයකින් වැඩි වෙනවා. ඔය ය කතාවල් තියෙනවා. ඒ වටික ඔයගේ ප්‍රායකත්වයන් තියෙනවා. ඒ වටිකාපී තව ඉදිරිදි කතා කරන කතාවල් හොඳයි. එනම් අපි ඊනකට ගම්ම උස්නත්වේ බලපෑම එනං උස්නත්වය. උස්නත්වය වැඩිවෙනකොට මොකද වනේ, ප්‍රතික්‍රියාවේ සීකතාවය වැඩි වනා කියලන අපි කතා කරේ උස්නත්තේ වැඩිවෙන කොට ප්‍රතික්‍රාව සීක්‍රතාවය වැඩිවුණ විදිහත්න අපිතා කර. අපි බලමුකෝ දැන් උස්නත්තේ වැඩි වෙනකොට මොකදද වෙන්නේ කියලා. උස්නත්තේ වැඩි වෙනකොට මොකද වෙන්නේ. අනුවල චාලක සතතිය වැඩි වෙනවා. අනුවල චාලක සක්තිය වැඩි වෙනකොට මොකද වෙන්නේ. සක්‍රියන සක්තිය ලබාගෙන ඇති අනුභාගය වැඩිවෙනවා. මම නැවතත් කියනවා. උස්නත්වය වැඩි කරනකොට මොකද වෙන්නේ. ප්‍රතික්‍රියක අනුසතු චාලක සක්තිය වැඩිවෙනවා. ප්‍රතික්‍රියක අනුසතු චාලක සක්තිය වැඩිවීම නිසා මොකදද වෙන්නේ. සක්්‍රියන සක්තිය ඉක්මවාගිය අනුභාගය වැඩිවෙනවා. අපි දැන් මෙමැහිතමු ඔන්න. න වැි කරනොට ගැටුම් ප්‍රමාණය වැඩිවුනේ නෑ කියලා දැනට හිතමු. ගැටුම් ප්‍රමාණය වැඩිවුනේ නෑ හරේ ඔන්න ගැටුම් සිද්ධ වනේ දාහයි කියලා හිතමකෝ අපි තපපරයකදී තපපයකද ගැටුම් දාහයි සිද්ධ වුණේ දැන් උස්නත්වේ වැඩි කරන තියෙන වැඩි ස්නත්තේ දී වැඩි ුස්නත්තේ දී ගැටුම් ගාන දාහයි කියලා අපි හිතමු එතකොට අඩු ස්නත්වේ දී චාලකසක්තිය අඩු නිසා ඔන්න ගැටුම් මේ දාහෙන් දෙසීත් තමයි සපල සංගට්ටන. දාහෙන් දෙසීත් තමයි සපල සංගට්ටන. ඉතිරි අටසයම ගැටෙනවා ප්‍රතික්‍රියාව සිදු කරන්නේ අනුපොලව පයිනවා. ගැටෙනවා ප්‍රතික්‍රියාවට යන්නේනෑ අනුපොලාා පයිනවා. දැන් ඔය එහෙම පොලාපනින අටසීයෙන් තව සීයක් වැඩ උස්නත වැිර නි ස් ත යම් ප්‍රමාණ වැඩිර කියෙද. උනත්ත යම්්‍රමාණයක් වැඩි කරා. අර අටසීයෙන් තවත් දෙසීයක් දැන් ගැටුම් දෙසීයක් සක්‍රිය ශක්තිය ලබා ගත්තු ගැටුම් වෙනවයි චාල සක්ති වැඩීනේ ඒනම් ැ සපර සංකටටන කියද හාරසීයයි. ඒනම් මෙතන කියද දෙසීයයි දාහෙන්. දැම් මෙතන කියද හාරසීයයි දාහෙන්. ඒ කියන්නේ සපර සංකට්ටන බාගය කියද. දහයෙන් දෙකයි. සපල සංකටන බාගය කියද දහයෙන් හතරයි. ඒක නෙ පහෙන් එකයි පහෙන් දෙකයි. සපල සංකටන බාගය වැඩි. ඒ විතරක් නෙමේ උස්නත්තේ වැඩි කරනකොට මොකද වෙන්නේ අනුවල චාලක සතතිය වැඩිවෙනවා වගේම ගැටුම් ගානත් වැඩිවෙනවා. ඒ කියන්නේ මෙතන ගැටුම් තප්පරයකට දාහනන් සිද්ධ වනේ මෙතන ගැටුම් ප්‍රමාණය, අපරේ එක ඊටඩ වැඩියෙන් සිද්ධ වෙන එක්දස් පසියක් විට වෙනවා. අන්න ඒ ගැටුම් ප්‍රමාණය වැඩිවීම නිසා සපල සංගටටන ප්‍රමාණයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. හරි. ඒ කියන්නේ මෙතන දැන් දෙසයක් තිබුණ ගැටුම් ප්‍රමාණය වැඩි මෙත දැන් තුන්සියක් වෙනවා. ඒවගේ මර තව දෙසයක් මෙතන වැඩිත්තුුණානි. එක එකල කියන්නන්නේ ඇර චාලකසක්තිය ලබාගත්තු නිසා. ඒ නිසා දැන් හේතු දෙකකින්ම, ඒක කාලයෙකදී සිදුවන සපල සංගට්න ප්‍රමාණය වැඩි වෙනවා උස්නත්තේ වැඩි කරන කොට එරං මකක්ද කියන්නේ. උස්නත්තේ වැඩි කරනකොට අනුවල චාලක සක්තිය වැඩිවෙනවා. අනුවල චාලක සක්තිය වැඩිවීම නිසා සක්‍රියෙන් සක්තිය ඉක්මවාගේ අනුභාග වැඩිවෙනවා. ඒ නිසා සපල සංගට්ටන භාගය වැඩිවෙනවා ඒ කියන්නේ උස්නත්තේ අඩුවිටද. ගැටුම් අතර තියන සපල සගටන ප්‍රමාණයට වඩා උනත්තේ වැඩිවිටති ගැටුම් අතර තියන සපළ සගටන ප්‍රමාණය වැඩෙනවා යැන සප සංගටන බාගේ වැඩි වෙනවා. ඒ වගේම උස්නත්තේ වැඩි කරනකොට මොකද වෙන්නේ ගැටුම් ප්‍රමාණයක් වැඩි වෙනවා. ගැටුම් ප්‍රමාණය වැඩිවීම නිසාත්න් සපල සගට්න ප්‍රමාණය වැඩි වෙනවා. මේ හේතු දෙක නිසාම උස්නත්තේ වැඩි කරනකොට ප්‍රතික්‍රියාවක සීක්‍රතාවය වැඩිවෙනවා. සාමාන්‍යයෙන් කියනවා. ස්නත්තේ සෙල්සිියස් දාහයකින් වැඩි කරනකොට ප්‍රතික්‍රියාවේ සීක්‍රතාවය දෙගුණයකින් වැඩි වෙනවයි කියලා. ඒකයන්නේ උස්නත්තේ වැඩි කරන සෑම සෙල්සිියස් දායකටම ප්‍රතික්‍රියාවේ සීක්‍රතාවය දෙගුණ විබින් දෙුණ වින් දෙගුණම් ප ඉක්මනිින්මනින් වැඩිවීමක් සිද්ධ වෙනවයි කියන එක තමයි කියන්නේ. හැබැයි ඒ හැම තැනකදීම හැම විටකදීම අදාළනෑ ඒ සාමාන්‍යයෙන් කියන කතාවත් තමයි ඒකන්. හරි අපි මේක දැන් වායු අනුසාහභාගීවන ප්‍රතික්‍රියාවක් සැලකිල්ලට ඇරගෙන අපි මේක පොඩ්ඩක් පැහැදිරිි කරගන්නඩ බලමු හරි. අපි ගම්මුකෝ මෙහෙම ඔන්න ප්‍රතික්‍රියක තියනවා ප්‍රතික්‍රියක වලින් පල ලැබෙනවා ඕ ම රක්ටන් පොඩක් පිදිියට ඔතන දාලා තියෙන්නේ හරි ප්‍රතික්‍රියක තියන ප්‍රතික්‍රියයකලින් පල ලැබෙනවා. මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා මාර්ගයේ රූප සටහන අපි මෙහෙම ගම් මේ තියෙන් ප්‍රතික්‍රියා කණ්ඩාංකය ප්‍රතික්‍රියක් කන්්ඩාංකය මේ අපි තාපදායයික ප්‍රතික්‍රියාවක් කියලා ගම්මු දෙෙල්ටයිච් ්‍රරිනාගයක් තියෙන්නේ කියලා ගම්මු. එනම් මෙන්න තියෙනවා ප්‍රතික්‍රියක මෙන්න තියෙන ප්‍රතිඵල මෙන්න තියෙන ප්‍රතික්‍රියා මාර්ගයරි මේ තියෙන් දෙමකක්ද සක්‍රියන සක්තිය ඉදිරි ප්‍රතික්‍රියාව ගැනයි අපි කතා කරන්නේ. ප්‍රති්‍රාව සන සක්තිය මේ තියෙෙන්ද මේ තියෙන්නේ ප්‍රතික්‍රියක ආ මේ තියෙන්නේ ප්‍රතිඵල මේතියෙන්නේ නිකාම සක්තිය කියලා දැම්මත්කමන් නෑ විබව සත්තිය. මම මේ කතා කරන්නේ වායු අනු සහභාගි වන ප්‍රතික්‍රියාවක් අපි වායු අනු නියතියක් ගත්තහම නියතුස්නත්තයක පවතින වායු අනු නියදියක් ගත්තහම ඒක වායු අනුවල වේගව්‍යාප්තියක් තියෙනවා. මේක වේගාක්ෂය එහමනක්ති වේගත්තක ශක්තිය සම්බන්ධ නිසා සක්ති කියන දාගන්න පුළුව ක වේගක්ෂය.ේගය මේක අනුභාගය මතක ඇති ්වා රි. මෙන්න අඩුස්නත්තයේදී මේ වායු අනුවල වේගව්‍යාප්තිය. ඊට වඩ වැඩිය ස්නත්තයකදී වායු අනුවල වේගව්‍යාප්තිය ඔහොමයි කියලා හිතමු අපි. දැන් අපි හිතන්න මෙන්න මේ වේගය ලැබුණහම මෙන්න මේ වේගය තියන අනුවලට සක්‍රයශක්තිය තියන වයි කියලාපි හිතම සක්‍රයශක්තිය ලබාගෙන තියනෙ මේ වේගයට වඩා වැඩිනම් සක්‍රයශක්තිය ඉක්මවා ගිහින්. එහෙනම් දැන් මේ පුෘෂ්ටික ශේත්‍ර පලය අනු ප්‍රමාණය කියවෙනවන්නේ. මෙන්න දැන් අඩුවේගයේදී සක්‍රියන සක්තිය ලබාගෙන තියෙන අනුප්‍රමාණය. අඩුස් නත්තේ දී මෙතැන්ට ඒ ඒ කියලා අපි ගම්මුකෝ. මෙන්න වැඩියුස්නත්තයේ දී සක්‍රියන සශක්තිය ලබා ගෙන තියෙන අනුප්‍රමාණය. එතකොට මොකදද අපට පේන සම්බන්ධය මෙන්න නත්තේ ද සක්්‍රියයනක්තිය ලබාගෙන තියන අනුප්‍රමාණය මෙන්න වැඩුස් නත්තයේ දී සක්‍රියෙන් ශක්තිය ලබාගෙන තියෙන අනුප්‍රමාණය මොකද වෙලා තියන මෙයාට වොඩා මෙයා වැඩි ඔය විදිහයට අපට වායුවන සභාග්‍යවන ප්‍රතික්‍රියාවක් ඇරගෙන පැහැදිරි කර ලදා අන්න පුළුවන් මේ තියෙන්නේ අඩුස්නත්වය මේ තියන ඊට වඩා වැඩිුස් නත්වය එකම වායු නියදය හොඳයි? නම් ඒකත් පැහැදිලි මේ රූප සටහන් දෙක ටක්ගාල ඇදගන්ඩකෝ දැත්තන් වායවනු සභාග්‍යවන ප්‍රතික්‍රියාවක් සලකමු කියල ලියන් වායවනු සභාග්‍යවන ප්‍රතික්‍රියාවක් සලකමු කියලා වීඩියෝක නවත්තලා මේ ටික ඇඳගණ්ඩ ඇදත් හම ඇති කතාව පැහැදිලි හරි හොඳයි ඊදඟට අපි ගම්මු උත්පේරකවල බලපෑම උත්පේර අපි ඒ මෙන මේ ප්‍රතික්‍රියාව සැකිලිට ගම්මු ඒගෙන් බී ලැබෙනවයි කියන එක හරි ඕකත් අපි වායවනු සහභාගි ඉසල්ලා කතා කරගින් මොකෝ උත්පේරක හරි දැන් උත්පේරකයක් මොකක්ද කරන්නේ අපි ඉගෙන ගත්තු විදිහට උත්පේරකයක් ප්‍රසායනික ප්‍රතික්‍රියාවේ සීක්‍රතාවය වැඩි කරනවා ඔොහොමද උත්පේරකයක් රසායිනික ප්‍රතික්‍රියාවේ සීක්‍රතාවය වැඩි කරන්නේ කියනක තමයි අපි පැහැදි කරගණ්ඩ යන්නේ. ඔන්න දැන් මෙහෙම් බලන්නක ඔන්න ප්‍රතික්‍රියාවක් තියෙනවා. උත්පේරකයක් නැතිවිටදී සාමාන්‍ය සීක්‍රතාවයකින් සිද්ධ වෙනවා. ඔන්න ඕකට අපිදැන් උත්පේරකයක් දානවා. ධනකොට මොකද වෙන්නේ ප්‍රතික්‍රියාවේ සික්‍රතාවය වැඩි වෙනවා. හොම මේ ප්‍රතික්‍රියාවය සීකතාවේ වැඩිවෙන්නේ උත්පේරකය මගින් ප්‍රතික්‍රියාවේ සක්‍රියනශක්තිය අඩු කරලා ඇත්තෙෙන්ම කියනවනං ඒ ප්‍රතික්‍රියාවේ සක්‍රියනශක්තිය අඩු කරලා නෙවෙයි ඒ ප්‍රතික්‍රියාව සක්‍රියනශක්තිය අඩු වෙනත් මාර්ගයක් ොස්සේ ඇරගෙන ගිහින් ඒ කියන්නේ මෙහම ගණ්ඩකෝ ඔන්න උත්පේරකය නැති අවස්ථාව උත්පේරකයේ නැතිවිතදී ඔන්න සිදුවෙනවා ගැටුම් දාහක් තප්පරේකට. උත්පේරකයේ තියනවා උත්පේරකය තියන විට දී ඔන්න බයි ගැටුම් දාහක් තපප්‍රයකට සිද්ධ වෙනවා කියලාව සරල අපි ගම්මුකෝ හරේ. දැන් මේ ගැටුන්දාහෙන් දෙසීයයි සපල සංගටන ලෙස සිද්ධ වෙන්නේ. අනෙක් අටසියම මොකද වෙන්නේ පොලාහ පයිනවා. සක්‍රියන්ශක්තිය මාදී. උත්පේරගේ දාලාමේ තියන්නේ උත්පේරගේ දා පොම ත සක්ක්‍රියය ක්තිය අඩුයි. ඒනිසා අර ගැටුම් අටසීයෙන් කොටස තව සක්‍රියයෙන්ශක්තිය ලබාගන්නවා. හැබයි ඒෝ ඔහොමනිකං සක්ක්‍රියය සක්තිය ලාගන්නවා එතකොටමොතුද න්න සක්ක්‍රියෙන් සක්තිය ලාගත්තු අනු භාගය වැඩිවෙනවා. ැන් මෙතන ගැටුම් දාහයි මෙතනත් ගැටුම් දාහයි මේ ගැටුම් දාහෙන් දෙසී යයි සක්‍රියය ශක්තිය ලබාගෙන තියෙන්නේ. දැන් අටසීයම සක්තියෙන් සක්තිය ලබා ගෙන නෑ. උත්පේරකයේ දාපුුවම දැන් සක්‍රියෙන් සක්තිය අඩුයි එනිසාර අටසීයේ සක්්‍රියෙන් සක්තිය ලබාගත්තු ගැටුම් තියෙනව. ඒනිසා සපල සංගට්ටන භාගය වැඩිවෙනවා, සපල සංගට්ටන භාගයේ වැඩිවෙලා සීකතාව ඒ කිය කාලෙකදී සිදුවන සපල සංගට්න ප්‍රමාණය වැඩි වෙලා සීකතාවේ වැඩිවෙනවා හැබැයි. ඒ ඔහොම කීවාට මම දැම් මෙතන කතා කරේ එකම ප්‍රතිාව උත්පේරකය ඇවිටත් උත්පේරකය නැතිවිටදීත් ගැටුම් ගාන දහදා හැරගෙන එක ප්‍රතික්‍රියාව සැිකිල්ලටරගෙන ම කතාකරේ හැබැයි එහෙම එකම ප්‍රතික්‍රියාවම නෙවෙයි උත්පේරකය ඇතිවිටදීත් උත්පේරකය නැතිවිට දී සිදුවෙන්නේ. ප්‍රතික්‍රියාවේ මාර්දය වෙනස්. ප්‍රති්‍රියකයි ප්‍රතිඵයි වෙනස්. සක්්‍රයන්ශක්තිය අඩු වෙනත් මාගයක් ඔස්සේ ප්‍රතික්‍රියාව වැරගෙන යනක මයි කරන්නේ අර පැහැදි කිරීමට ම මේ කතා කරේ හරි හොඳයි එනම් ඔන්න උත්පේරක මකක්ද කරන්නේ උත්පේරකයක් ප්‍රතික්‍රියාව සක්‍රියන සක්තිය අඩු වෙනත් මාර්ගයක් ොස්සේ ඇරගෙන යනවා. ඒ නිසා මොකද වෙන්නේ ඒ ප්‍රතික්‍රියාවට අදාලව ඒ කියිය කාලයකදී සිදු කරගන්න සපල සගටන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ප්‍රතික්‍රා සීක්‍රතාවේ වැඩි වෙනවා. එක ලියන්ඩ කොමේම උත්පේරකයක් කියදූ විට උත්පේරකයක් ගෙදූ විට ප්‍රති්‍ර ප්‍රති්‍රියාව, සක්‍රියන සක්තිය අඩු සක්‍රියන සක්තිය අඩු වෙනත් මාර්ගයක් ඔස්සේ හරැගෙන යයි ඉ ඒකිය කාලයකදී සිදුවන ඉ ඒකිය කාලයකදී සිදුවන ස සංගට්ටන ප්‍රමාණය වැඩිවීමෙන් ප්‍රතික්‍රියාස් සීකතාව වැඩිවේ වරන් ඇතුළෙ ලියන්න මෙහිදී සපල සංගට්ටන බාගය වැඩිවේ. උස්නැත්තේ වැඩිවෙන කොටත් සපල සංගටන බාගය වැඩි වෙනවා උත්පේරක නිසාත් සපල සංගටටන බාගය වැඩිවෙනවා අපි වායනුසාහභාග්‍ය වන ප්‍රතික්‍රියාවක් සැලකිල්ලට ඇරගෙන. අර ඉස්සල්ලවාගේ ප්‍රතික්‍රියා මාර්ගයත් අනුකවේක ව්‍යාපතියයක්ත් සැකිල්ලට ඇරගෙන මේක පැහැදිි කරන්නට බම් බලමු. ඔන්න මේ පැතන තියෙන්නේ මොකද කියල දන්නවානේ ප්‍රතික්‍රියා කණ්ඩාංකය. මේ පැත්තට විබව සතතිය අපි මේ අතාපදායක ප්‍රතික්‍රියාවක් කියලා ගම්මෝ මෙ තිත්කොම අවත්තාවයි මෙතෙන්ට දාන්නේ තාපදායික ප්‍රතික්‍රියාවක් කිය අපි ගම්මෝ ඒ මෙන්න උත්පේරකය නැතිවිතදී ප්‍රති්‍රා මාර්ගය උත්පේරකය නැතිවිටදී ප්‍රති්‍රියා මාර්ගය මෙන්න ඒකෙ සක්‍රියන සක්තිය උත්පේරකයෙන් නැතිවිතදී ප්‍රතික්‍රියා මාර්ගය ඒක සක්ක්‍රියනශක්තියෝය තියෙන්නේ දැන් අපි දානවා මේකට උත්පේරකයක් උත්පේරකයක් දාපුුවම මේක ඇරගෙන යනවා මේ මාර්ගය නැතුව වෙනත් මාර්ගයකවිදිී අපි දාමකෝ කොමදාමුකු අප වෙනත් මාර්ගයක ඇරගෙන යනවා අර මාර්ගය වෙන මාර්ගයක මෙතන මෙතර තිය මොනවද ප්‍රතික්‍රියක. මෙතන තියනමනවද ප්‍රතිපල්ල. මේ දැම් ප්‍රතික්‍රියාවේ ප්‍රවර්ධනයක් ගැන කතා කරනවා මිසක. කාලයහෙමනෙමේ එනන් දන් උත්පේක තතාම් සිකතතා වැඩියනවා කියලා මේ ටික අඩු කරන්නෙපයි කාලේ අඩු කරඩ ඔන්න හොම ඒ අඩු කිරීමක් නෑ. මේ කාලයහෙමනේ ොට මතකතියා ගන්ඩ පොත්තොලත් තියන සමාරක් දේශනවලත් එහෙම කියවෙනවා කාලය ඒවාගේඒ කාලනෙ අන්නෙ හොටර මකතියාගන්න්න කායෙයි. මෙන්න උත්පේරකය ඇතිවිට ප්‍රතික්‍රියාවේ සක්‍රියන සක්තිය.ඊ.ඒ දෑස් කියලා දාන්ඩ. උත්පේරකේ ඇතිවිට ප්‍රතික්‍රියාවේ සක්ක්‍රියන සක්තිය. දැන්ගීළඟට ගන්ඩ ප්‍රතික්‍රියක අනුවල වේගව්‍යාප්තිය මේ පැත්තට අපි වේගේ ගම්මු සක්තිය ගත්තත්කමන් නෑ වේගය ගම්මකු වේගය මේ පැත්තේ අනුභාගය. මෙන්න අනුක වේග ව්‍යාපතියක හොට ලස්සන්න ැන ගන්ඩ අනුක වේග ව්‍යාප්තිය. මෙන්න උත්පේරකය නැතිවිතදී සක්‍රියන් සක්තිය. E EEඒ උත්පේරකයේ නැතිවිතදී. මෙන්න උත්පේරකය ඇතිවිටදී සක්‍රියන් සක්තිය ලැබෙන සතතිය තියෙන වේගය. E, -A, e -A, මෙ එහෙනම් උත්පේරකය ඇතිවිටදී නැතිවිටද සක්‍රියෙන් සක්තිය ලබාගෙන තියෙන අනුප්‍රමාණය. මෙන්න උත්පේරකය ඇතිවිතදි සක්ක්‍රියන්ශක්තිය ලාගෙන තියන අනුප්‍රමාණය හටිකෙත් එක්ක. දැම් මොකද වෙලා තියෙන්නේ මෙන්න කුත්පේරකය ඇතිවිටදී සක්්‍රියන් සක්තිය ලබාගෙන තියන අනුප්‍රමාණය මෙන්න උත්පේරකය නැතිවිටදී සක්්‍රියන් සක්තිය ලබාගෙන තියෙන අනුප්‍රමාණය මෙයාට වඩාමටික වැඩි ඒනම් සපර සගටන ප ප්‍රතිතය ප්‍රතිශතයත් වැඩි සපසංගටන ප්‍රතිසතයේ වැඩි ඒ නිසා සපසංගට ාගගේ වැඩි ඒ නිසා ප්‍රතික්‍රියාවේ ශීක්‍රතාවය වැඩි හොදයි. අදීඩියෝ බම පොඩි වීඩියෝව එකක් තමයි ඉදිරිපත් කරේ ඊළඟ තමයි අපට කතා කරන්න තියෙන්නේ ඉතාම වැදගත්තෙ ව්වා ඊළඟ වීඩියෝටික බොහොම වැදගත්න් මෙතෙන් දෙනකං අපි කතා කරේ සාමාන්‍ය නිරීක්ෂණය සැලිකිල්ලට ඇරගෙන තමයි මෙතෙන්නකං කතාකරේ. ඊල කටාපුයි නිවරදි මිනුම් සහිතව සාකච්‍යාවවල් තබයි ඉදිරියට යන්නේ ඉදිරිී තියෙන කතාවල් ටික ඉතාම වැදගත්න්, මෙතැන්දනකං කතා කරපය්වාට වඩා. ඉදිරියේ තියෙන කතාවල් ටික බොහෝම ඉතාම වැදගත් වෙනවා. හොඳයි. අපි දැන් අර ්‍රසායිනික ප්‍රතික්‍රියාවක සික්‍රතාවය කරෙහි බලපාන සාධකවලට කතාකරපු සාධක තියෙනවා උත්වත්තේ කතාකර ප්‍රතික්‍රියගුල බෞතික සවරූපය කතා කරා ඒ වගේම උත්පේරක කතාකරා විිකරණය කතාකර මන්දනය කතාර, ප්‍රතිික්‍රියකුල සාධනය කතා කර ආංසික පීන්න කතා කර. ඒ වගේම තව අපට ඕන්නන් කතා කරන්න පුලුවන් ද්‍රාවකයේ ස්භාවය ඒ තබි කතා කර. තව ඔන්නන් ගලාගිය. ආරෝපන ප්‍රමාණය ඒ අපට සම්බන්ධ කරගණඩ පුුවන් කලාගගේ ආරෝප්‍ර ප්‍රමාණය ඒ වගේම වායවනු සභාගවන ප්‍රතික්‍රියාවක් නං ප්‍රතික්‍රියකවල ආංසික පීඩනය අපට සම්බන්ධ කර ග්ඩ පුළුවන්. ඒක කොහමට සම්බන්ධ කරගන්න කිය බලමු අපි දන්න වායවනු සභාග්‍යවෙන වනන් වාවි සඳහපට ඒ පරිපූර්ණ වායුලස සැල් ක්‍රියත්මක වෙනයි කිය සරලා පිවිසමන එන්නටි දාණන්න පුුව අපට වෙනස් කරන්න්න පුළුවන් පී සමාණයි එවදීම වට RRT කියලා එවදීම වී කියන්නේ සාධනය කියලා පිදන්නවා. පී සමානයි CRRT උස්නත්තේ නියත විටදී මේේටික නියතයක් එනම් පීඩන ඩිවෙන කොට මොකද වෙන්නේ සාන්ධනයේ වැඩිවෙනවා. සාධනයේ වැඩිවෙනොට අරාපි කියපු කතාව ක්‍රියාත්මක වෙනවා ඒක කාලෙක් දිසිදුවන සප්‍ර සගටන ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න පීඩනය ආන්සික පීදනය ාව ප්‍රතික්‍රියක වල ආංසික පීඩනය ප්‍රතික්‍රියාවක සිීකතාව වැඩි කරන්නේ කොහොමද කියන එක. වායු නිසා පීවි සමානාට ඒ අපට එවා සමීකරණයක් පී සමානයි CRට උස්නත්තේ නියත විටද මේක නියතයක් පීනේ වැඩිවෙන කොට හෙනම් ොකක්ද වැඩවෙලා තියෙන් ඕනේ සාන්ධනය වැඩි වෙලා තියෙනවා. හරි හොඳයි එරං අද දවසට වීඩියෝ එක මෙතැින් අවසන් කරනවා. ඊළඟට තියෙන පාඩම් කොටස තමයි. ඉතාමත්ම වැදගත්වෙන්නේ ඒවා නිවරදි මිනුම් සහිතව කතා කරන දේවල්. ඉතාම වැදගත් කොටසක් ඉදිරියට එන්නේ හොඳයි. එරං අදවස පාඩමතති අවසන් කරනවා අයිබෝන්.